අද net fm ධර්ම දක්ෂිනාවේ දේශකයාණන් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්සේ සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා චන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අපටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරජ විසාර දස්ස සබ්බ සතුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අපටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සතුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අපටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා ධම්මස්වාමි ලෝකස්වාමි භාග්‍යවතුන් වහන්සේටයි ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කර ගනිත්වා සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි අද ධර්මදේශනාව සඳහා පින්වත් දෙපලක් දායක වෙලා කටයුතු කරනවා නුගේගොඩ පදිංචි වෛද්‍ය රුක්ෂානාද සිල්වා මහත්මිය සහ පන්නිපිටියේ පදිංචි වෛද්‍ය විනීතා සිල්වා මහත්මිය කියන මෙනි මේ පින්වතුනුත් ඒ වගේම තවත් පිරිසක් දායක වෙනවා
විශ්‍රාමික හෙද නිලධාරිනියන් වන පද්මා ගුණවර්ධන, එල් ඒ පොංචිමැණිකි, චිත්‍රා සමරසිංහ, රජීනා හේමලතා කියන මෙනි මේ පින්වත් පිරිස. මෙනි මේ පින්වත් දෙපළයි අද මෙනි මේ උතුම් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාවෙහි දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ. අපි මේ පින්වතුන්ට දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නයි මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ. අද ධර්මානුශාසනාව සඳහා පින්වතුනි මම මාතෘකාව ලෙස තෝරාගත් ධම්මපද පාළියේහි විශේෂ ගාථා රත්නය. නවේ කදරියා දේව ලෝකං වජಂತಿ බාලා හවේ නප්පසංසන්ති දානං ධීරෝව දානං අනුමෝදමානෝ තේනේව සෝහෝති සුඛී පරත්ත. ලෞතුරා භාග්‍යවතුන් වහන්සේ අති විශේෂ කාරණාවක් මූලික කරගෙන දේශනා කරපු ගාථා රත්නය. භාග්‍යවතුන් වහන්සේ වැඩවාසය කරන කාලේ දිනක් කොසල් රජතුමා බුදුරජාණන් වහන්සේ දේවරම්බිහිරි වැඩවාසය කරනකොට භාග්‍යවතුන් වහන්සේට දානයක් සෝදානම් කරලා තමන්ගේ මාලිගාවට භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන 500ක් ඒ මහතෙරුන් වහන්සේලා වඩම්මවලා දානය දෙනවා. රජතුමා මේ ආරාධනාව කරලා භාග්‍යවතුන් වහන්සේට රජතුමා නගර වැසියන්ට මේ කාරණාව මතක් කරා. නුඹලා ඇවිල්ලා මා පිළිලෙල කරලා තිබෙන දානය බලන්න කියලා උන්ට ආරාධනාව කළා. මාලිගාවට ගිහිල්ලා එදා නුවර වැසියෝ මේ දානය දැක්කා. එදා බුද්ධ ප්‍රමුඛ සංඝරත්නය වඩම්මවලා රජතුමා දන් දෙන අසිරිය දැකලා නගර වැසියන්ටත් අදහසක් ආවා අපි මේ මහරජතුමාගේ දාණයට වඩා උසස් දානයක් දෙමු කියලා උන්න නගර වැසියෝ දානයක් සෝදානම් කරා. බුදුරජාණන් වහන්සේට දාණයට ආරාධනා කරලා නගර වැසියෝ ගිහිල්ලා රජතුමාටත් මේක මතක් කළා. මහරජ අපිත් උන දානයක් සෝදානම් කරා. මහරජ ඒ දාණයත් බලන සේක්වා කියලා ආරාධනා කළා. එදා දානෙට ගියපු රජතුමාට අදහ ගන්න බැරි වුණා තමන් දුන්නු දානිය පරදවා මේ නගරවැසියෝ දානියක් දුන්නා. ඒ රජතුමා මේක දරා ගන්න බැරි වුණා. පිඟුතරි මෙතන මේ කාරණාව බොහොම විශේෂ කරුණා. අපි හැම වෙලාවකම කෙලෙස් හිත් එක ගනුදෙනු කරන්නේ. මේ කෙලෙස් හිත් එක ගනුදෙනු කරනකොට අපි දන්නේ නැ අපිට හොඳ අවස්ථාවල් පවා මේ කෙලෙස් නිසා පිඟුතරි මගහැරෙනවා. අපේ හිතේ මේ ඉරිෂියාව, ක්‍රෝධය, වෛරය, ලෝභය, ද්වේෂය, මෝහය මේ අකුසල පක්ෂියන්ගෙන් අපේ හිත පිඟුතුනි පිරීලා තියෙන්නේ. අපේ හිත පිරීලා තියෙන්නේ මේ අකුසල පක්ෂියන්ගෙන්. මේ පිරිච්ච හිත අපි දන්නෙත් නෑ අපිව පාලනය කරනවා. මේ කෙලෙස් අපි දන්නෙත් නෑ පිඟුතුනි අපිව පාලනය කරනවා. රජතුමා නගරවැසියන්ට දානෙට ආරාධනා කළා. දානේ බලන්න නගරවැසියෝ කල්පනා කර අපි රජතුමාගේ දානෙට වඩා හොඳ දානයක් දෙමු. රජුටත් ආරාධනා කරවිල බලන්න. නමුත් අර තමන් දුන්නු එකට වඩා විශේෂ දානයක් දුන්න කියන කාරණාව ගැන හිතලා රජුට යම්කිසි දුම්නසක් හිතේ ඇති වුණා. ඒ කාරණාව ඊටාම හොඳ දෙයක් කියලා අගය කරන්න බෑ. මොකද තවත් කෙනෙකුගේ පින්කමක් දැකලා අනුමෝදන් වීමේ ශක්තිය කෙනෙකුගේ හිතේ තියෙනවා නම් ආන්න ඒ කාරණාව උසස් කරුණක් හැටියට හඳුන්වන්න පුළුවන්. දැන් රජතුමා නගරවැසියන්ගේ දානෙට ගිහිල්ලා තමන්ට වඩා හොඳ දානයක් දුන්නා කියලා රජතුමා මාලිගාවට ඇවිල්ලා ඒ නගරවැසියන්ගේ දානෙට වඩා තවත් විශේෂ දානයක් සෝදානම් කළ පූජ කළා. එදත් නගරවැසියෝ ඒ දානිය බලන්න ආවා. නගරවැසියන්ගේ දානෙට වඩා හොඳ දානයක් දුන් රජතුමාගේ දානිය දැකලා ඊට පහුවෙනද නගරවැසියෝ ගිහිල්ලා ඒ රජුගේ දානයට වඩා විශේෂ දානයක් දුන්නා. මේ විදියට රජුයි නගරවැසියොයි එකිනෙකා පරදවමින් දැන් දන් දෙනවා. නමුත් එක දවසක් නගරවැසියෝ දානයක් පිළියෙල කළ පූජා කරනවා. ඒ පිළියෙල කරපු දානේ දිහා දැකපු රජතුමාට හිතාගන්න බෑ මෙන්න මේ දේ මෙතන නෑ කියලා කියන්න තරම්. මෙන්න මේ දේ අද මේ දානයට නෑ කියන්න තරම් හිතාගන්න බැරි ආකාරයේ දානයක් පිඟතුනි රජතුමා රජතුමාව පුදුමයට පත් කරන ආකාරයේ දානය නගරවැසියෝ දෙනවා. එදා ඒ දානිය බලලා රජතුමාට හිතෙනවා මට නම් මෙවැනි දෙයක් කිසි දවසක කරන්න බෑ කියලා. රජවරු කියලා කියන්නේ සාමාන්‍යයෙන්
පරාජයට අකමැති පිරිසක් කිසිම කෙනෙක් හමුවේ රජතුමා පරාද වෙන්නේ කැමති නේ. නමුත් දැන් නගරවැසියන්ගේ දානීය හමුවේ රජු පරාද වුණා. රජතුමා දැන් මෙන්න මේ කාරණාව මූලික කරගෙන මාලිගාවට වෙලා ඇඳේ වැතිරිලා බොහොම දෝමනස්ස සිතකින් වැතිරිලා ඉන්නවා. මල්ලිකා දේවිය ඇවිල්ලා අහනවා මහරජ මොකද මේ කාරණාව? ඒ වෙලාවේදී අප්‍රසන්න මොහොනකින් යුක්තව රජතුමා තමන්ගේ කාරණාව කියනවා. ඒ වෙලාවේදී මල්ලිකා දේවිය කියනවා ඈ මහරජ නුඹ මේ රාජ්‍ය රජු නේද? ඔබට තියෙන දේවල් නගර වැසියන්ට නැති දේවල් කොච්චර තියෙනවද? රජෙක් කියන්නේ නගර වැසියන් අභිභවා සැප විඳින කෙනෙක්. ඇයි මහරජ? ඒ නගර වැසියන්ට නොලැබෙච්ච දෙයක් ඔබතුමාට ලැබෙද්දී ඒ වයින් ඔබතුමාට බැරි යයි පින්කමක් කරන්න. මහරජ කනගාටු වෙන්න කරුණක් නෙවෙයි ඔක. අපි දානයක් දෙමු. නගර වැසියන්ට තබා මෙලව කිසිම කෙනෙකුට ආයෙමත් වරක් හිතන්නවත් බැරි නැවතත් අපිටවත් හිතන්න බැරි නැවතත් ඒ දාණය අපිටවත් පරාද කරලා දෙන්න බැරි ගණේ දානයක් මහරජ අපි පූජ කරමු. මල්ලිකා දේවිය රජුගේ හිත සැනසුවා. මල්ලිකා දේවිය දැන් දානෙට උපදෙස් දෙනවා. මහරජ අපි බුද්ධ ප්‍රමුඛ 500ක් මහ සංගරුවනට දානීය සෝදානම් කරමු. ඒ දාණයට විශේෂ මණ්ඩපයක් සකස් කරමු. උඩුවියන් යටිවියන් මල් පාවඩ මේ සියල්ලක්ම සම්පූර්ණ කරමු. මෙන්න මේ විදියට පින්වතුනි විශේෂ දානයක් මල්ලිකා දේවිය සෝදානම් කරා. මල්ලිකා දේවිය දාණයට හදපු මණ්ඩපය අති විශේෂ මණ්ඩපයක්. මොනවද මේ මණ්ඩපයේ තියෙන්නේ? රණින් ඔරු 8ක්. රණින් නිම කරන ලද ඔරු 8ක්. ඔරු 10ක් මේ මණ්ඩපයේ මැද තබලා. ඒ වායේ සුවඳ පුරවලා මුළු දානශාලාවම ඒ දානේ පිණිස සකස් කරපු මණ්ඩපයම නිරන්තරයෙන්ම සුවඳවත් කළා. දානියට පිංගතුනි භික්ෂුන් වහන්සේලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය වඩම්වන්න ඇතුන් 500 දිනක් සූදානම් කරවන්න කිව්වා. ඒ ඇතුන් තමයි මහා සංඝරත්නය වඩින මග මහා සංඝරුවනට මුතු කුඩල්ලන්නේ. ඇතුන්ගේ හොඬි රජතුමාට කියනවා මහරජ නුඹගේ ඇත්තලින් හීලෑ ඇතුන් 500 දිනක් මේකට සූදානම් කරන්න. භික්ෂුන් වහන්සේලා දිනමක් අතරේ රාජ කන්‍යාව ගානේ තබන්න. ඒ රාජ කන්‍යාවන්ට සුවඳ ගල්වලා ඒ රාජ කන්‍යාවන් මල් වලින් සරසලා අලංකාර කරලා ඔවුන්ව තබන්න. ඒ රාජ කන්‍යාවන් එක රාජ කන්‍යාවක් එක තෙරුන් වහන්සේ නමකට උපස්ථාන කරන බැගින් තබන්න. තවත් රාජ කන්‍යාවක අතට තල් වැටක් දීලා ඒ තැන සිටවලා ඒ තෙරුන් වහන්සේලාට පවන් සලන්න. රන් ඔරුවල ඇඹරූ සුගන්ධ ද්‍රව්‍යයන් මණ්ඩපේ මෙත මැද වූ රන් ඔරුවල බහලන්නට තවත් රාජ කන්‍යාවන් කොටසකට නියම කරන්න. රන් ඔරුවල වූ සුවඳෙහි නිලුපුල් මල් මිට බැද බහා සුවඳ දිය කලඹ කලඹා එහි ඉසීමට තරුණියන් කොටසක් නියම කරන්න. මහරජ නුවර වැසියන්ට රාජ කන්‍යාවියෝ නේ. නුවර වැසියන්ට සුදු කුඩ නේ. නුවර වැසියන්ට ඇතුන්නේ. මහරජ ඒ කාන්තේම මේ දාණය හමුවේ නගර වැසියෝ පමණක් නෙවෙයි මෙලව යමෙක් දන් දෙනව නම් ඒ සියල්ලෝම මේ දාණය හමුවේ පරාජයට පත් වෙනවා නොඅනුමානයි. මෙන්න මේ විදියට පින්ඔතුනි මේ දාණය සෝදානම් කළා. මල් වලින් පාවඩ සැරසුවා. මුළු මණ්ඩපයම මල් වලින් සකස් කරා. බලන්න පින්ඔතුනි ඒ කාලේ මේ පින්කම් කරනකොට ඒ පින්කම් කොයිතරම් අලංකාර කරලා තියෙනවද? මේ පින්කම් පින්ඔතුනි කොයිතරම් විචිත්‍රවත් කරලා තියෙනවද? සියලු මහා සංඝරත්නිය බුද්ධ ප්‍රමුඛ මේ සංඝරත්නිය දාණයට වඩම්වන්න මල් පාවඩ සකස් කළේ. පින්ඔතුනි මේ මල් පාවඩයක් සෝදානම් කරනවා කියන එක අති විශේෂ පින්කමක්. මොකද බොහෝ දිනක් මල් පූජා කරාට මේ මල් පූජා කරන්නේ කුමන කාරණාවක් මතද කියන එක ගොඩක් දිනෙත් දන්නේ නේ. අද කාලේ සමහර වෙලාවට කෙනෙකුට මේ මල් පින්කම් සකස් කරන විදි පිළිබඳව කියනකොට ඔවුන් ඒ පිළිබඳ අසතුටු වෙනවා. මොකද ඔවුන් දරාගෙන ඉන්න වැරදි සංකල්පත් එක්ක. මොනවද වැරදි සංකල්ප? සමහර දිනෙක මේ මල් පෙති කඩනවට කැමති නේ. මල් මලෙන් රේණු ඉවත් කරනවට කැමති නේ. සමහර දිනෙක මේ මල් පාගනවට කැමති නේ. ඔවුන් හිතන්නේ ඒ දේවල් වලින් අකුසල් වැඩෙනවා කියලා. පිඟුතුනි එක වැරදි සංකල්පයක්. මල් කියලා කියන්නේ
පූජා වස්තුවක් නෙමෙයි. අපි පුද පූජා පවත්වන වස්තුවක් නෙමෙයි මේ මල් කියලා කියන්නේ. ඔන්න ඒ කාරණාව නිසා තමයි ගොඩක් දෙනෙක් මේ මල් වලට බියක් දක්වන්නේ. සමහර දෙනෙක් හිතනවා මේ මල් පාගනකොට පව් සිද්ධ වෙනවා කියලා. මොකද බොහෝ දිනකට හිතෙන එක පූජා වස්තුවක් වගේ. මල කියන්නේ පූජා ලබන වස්තුවක් නෙවෙයි. මල කියන්නේ පූජා කරන වස්තුවක්. එහෙමනම් අපි මල් ගස් වලට වැඳ වැඳ ඉන්නවා නම් පින් සිද්ධ වෙන්න ඕනනේ. එහෙම වෙන්නේ. මල කියලා කියන්නේ වටින දෙයක්. භෞතික වශයෙන් වටිනාකමක් තියෙන දෙයක් තමයි මේ මල කියන්නේ. ඒ වටිනා දෙයක් භාග්‍යවතුන් වහන්සේට පූජා කරන එක තමයි මලකින් අපි කරන්නේ. මල් වලින් අපි කරන්නේ භාග්‍යවතුන් වහන්සේට වටිනා කියන දෙයක් අපි පූජා කරනවා. ඒක භාග්‍යවතුන් වහන්සේට පුදන්න ගන්න පූජා වස්තුවක්. ඒක පූජා කරන්න තියෙන එක. ඒ නිසා මල් පෑගුවා කියලා, මල් පෙති කැඩුවා කියලා, මල් රේණු ඉවත් කරා කියලා කවදාවත් පින්ඔතනෙකින් අකුසලයක් වෙන්නේ නෑ. මල් වලින් විශේෂ විශේෂ පින්කම් පින්ඔතුනි වෙන වෙනම කරගන්න පුළුවන්. එක මලක් ගත්තොත් ඒ මලකින් පින්කම් ගොඩක් කරගන්න පුළුවන්. මොකද විවිධ විවිධ පින්කම් තියෙන මල් වලින් කරගන්න. සමහර වෙලාවට මේ කාරණාව බොහෝ දිනක් පිළිබඳ අවබෝධයක් නැති නිසා පූජාවක් කරන්න ගියාමත් ඒ අවබෝධයේ නැතිකම නිසාම තමන්ගේ පින්කමේ වටිනකම පවා අඩු කරගන්නවා. මොකද අපේ ලංකාවේ මෑත අතීතයක මගහැරිච්ච දෙයක් තමයි අතීත ගුරුවරු අනාගත පරම්පරාව ගැන හිතලා මේ ධර්මීය සකසල උගන්වපු නැතිකම. එක වෙච්ච ලොකු අඩුපාඩුවක්. ධර්මයේ තුලත් විශේෂයෙන්ම දේශනා කරලා තියෙනවා ධර්මයේ කියන එක සකසලා ඉගැන්නුවේ නැති වුණොත් ධර්මී පිරිහෙනවා. අතුරු දහන් වෙනවා කියලා ඔය පඨම සම්මත්ත නියාමන සූත්‍රය කියලා සූත්‍ර කිහිපයකම මේක සාකච්ඡා කරලා තියෙනවා. ධර්මීය සකසලා උගන්වනවා කියන කාරණාව ධර්මීය චිරාත් කාලයක් පවතින හේතුවක් වෙනවා. අපි ඉදිරි දවසක ඒ සම්බන්ධයෙන් වෙනම දේශනාවක් අපේ පින්වතුන්ට දේශනා කරන්නම්. මේ සකසලා උගන්වනවා කියන කාරණාව, සකසලා ඉගෙන ගන්නවා කියන කාරණාව කොච්චර වටිනවද කියන එක පෙන්වන්න. දැන් මෙන්න මේ අඩුපාඩුව නිසා පින්වතුනි බොහෝ දිනක් තියෙන්නේ දැකලා අවබෝධ කරගත්තු ඥානයක් පමණයි. අවබෝධයෙන් ඇති කරගත්තු ඥානයක් නෙවෙයි. අතීතයේ හිටපු පරම්පරාව, පන්සල් ගිය විදිය ඒ කාලේ හිටපු පිරිස දැක්කා. ඕන් පන්සලට ගිහිල්ලා මොනවද කරේ කියන එක ඒ කාලේ හිටපු පිරිස දැක්කා. ඒක දැකලා ඒ පරම්පරාව අතීත පරම්පරාවෙන් හේතු විමසල ඉගෙන ගත්තේ නේ. අතීත පරම්පරාවත් මේ කාරණාවල් කරන්නේ කුමන කාරණාවක් මතද කියලා ඉගැන්නුවෙත් නේ. මෙන්න මේ වෙච්ච අඩුපාඩුව නිසා අද වෙනකොට බොහෝ දෙනෙක් පින්කම් කරනවා. නමුත් ඒ කිසිම පින්කමක් පිළිබඳව සමහර දෙනෙකුට අවබෝධය නෑ. ඔන්න ඒක එකක් තමයි මේ මල් පින්කම. මල් පූජාවක් කියන්නේ මොන වගේ පූජාවක්ද? දැන් අපි දන්නවා පහන් වලින් අපි භාග්‍යතුන් වහන්සේට දෙන්නේ ආලෝකය. අපි විදුලි බබලකින් අපි භාග්‍යතුන් වහන්සේට දෙන්නේ ආලෝකය. අවත් අපි සුවඳ වලින් භාග්‍යතුන් වහන්සේට පූජා කරන්නේ සුවඳ. අපි භාග්‍යතුන් වහන්සේට පූජා කරන්නේ සුවඳ. අපි භාග්‍යවතුන් වහන්සේට පින් උතුණි මල් වලින් මොනවද පූජා කරන්නේ? මල් වලින් පූජා කරන්නේ කාරණාවල් තුනයි. මොකද ඒ කාරණා තුන වර්ණය, සුවඳ, සහනීය. ඔන්නේ කාරණා තුන තමයි අපි මල් වලින් පූජා කරන්නේ. කොහොමද වර්ණය පූජා කරන්නේ? දැන් අර පහන් වලින් ආලෝකයේ පූජා කරනෝ වගේ, සුවඳ වර්ග වලින් සුවඳ පූජා කරනෝ වගේ මල් වලින් පින්ඔතනි පූජා කරන්න අපි භාග්‍යවතුන් වහන්සේට කාරණා තුනයි. එතකොට අන්නේ කාරණා තුන අපි හරියට අවබෝධ කරගත්තා නම් අපි පින්කමක් කරනකොට ඒක පින් වැඩෙන මහත්ඵල මහානිසංස ලැබෙන පින්කමක් බවට පින්ඔතනි පරිවර්තනය කරගන්න පුළුවන්. කොහොමද පින්ඔතනි ඒක අපි කරගන්නේ? දැන් උදාහරණයක් ගත්තොත් සමහර දිනේ පහනක් දැන් මොනවා හරි ආලෝකයක් භාග්‍යවතුන් වහන්සේට පූජා කරනකොට ඒ ආලෝකය භාග්‍යවතුන් වහන්සේට පූජා කරන්නේ කුමන කාරණාවක් මතද කියලා බොහෝ දිනෙක පිළිබඳ අවබෝධය හරි අඩුයි. ඒ නිසා තමයි අදටත් සමහර වෙලාවට පහනක්ම භාග්‍යවතුන් වහන්සේට පූජා කරන්න උත්සාහ කරන්නේ. පහන කියන්නේ අකුසල් වැඩෙන එකක්වත්, එහෙම නැත්නම් ඒක නුසුදුසු දෙයක්වත් නෙවෙයි. හැබැයි අද කාලේ පහනක් භාග්‍යවතුන් වහන්සේට පූජා කරනවා කියන එක උසස් බවක් නෑ කියලා තමයි කියන්න පුළුවන් වෙන්නේ. මොකද
අපි දැන් කොපිලාපුවෙන් නෙවෙයිනේ අපි වැඩ කරගන්නේ අපි වැඩ කරගන්නේ විදුලි බුබුලකින් එතකොට දැන් බුදුරජාණන් වහන්සේට පහන් පූජා කළි විදුලිය නැති කොපිලාම්පුවෙන් වැඩ කරන සමාජයක් තුළ අපි අතීතයේ හිටපු මුතුන් මිත්තෝ පහනක් භාග්‍යතුන් වහන්සේට පූජා කළි එතකොට ඒක අර හරය අපි හරියට අවබෝධ කරගත්තේ නැති නිසා අදටත් සමහර ලාවට අපි භාග්‍යතුන් වහන්සේට ආලෝකය ලබා දෙන්න ගන්නේ පහන හැබැයි නැවත නැවතත් කියනවා ඒක අකුසල් වැඩෙන එකක්වත් එහෙම නැත්නම් ඒක නුසුදුසු පූජාවක්වත් නෙවෙයි ඒකට කියන්න තියෙන්නේ ඒ පූජාව උසස් බවක් නැහැ කියන එක පමණයි හැබැයි උසස් පූජාවක් භාග්‍යතුන් වහන්සේට කරන්න ඕනේ කියලා හිතෙනම නම් අපිට පුළුවන් භාග්‍යතුන් වහන්සේට ආලෝකය පූජා කරන්න ඊළඟට ගැටලුවක් එනවා කෙනෙක් පහනක් අරගෙන ගිහිල්ලා පහන් වැටක භාග්‍යතුන් වහන්සේට පූජා කරනවා ඒ වගේ අපි බුදුරජාණන් වහන්සේට විදුලි බුබුලා පූජා කරනකොට පන්සලකට අපි දවස ගානේ විදුලි බුබුලුද පූජා කරන්නේ නැහැ අපිට ඒක කරන්න ක්‍රම තියෙනවා අපිට පුළුවන් ඒ පින්කම මෙන්න මෙහෙම කරන්න කොහොමද අපිට පුළුවන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වැය වෙන විදුලි ඒකක ප්‍රමාණයක් මෙන්න මේ ප්‍රමාණය කියලා හිතලා ඒ පන්සලට එන මාසික විදුලි බිල්පතෙන් යම් මුදලක් ඒ විදුලි බිල්පතේ ගිණුමට බැර කරනවා ඒක කම්මැලි කමට හාමුදුරන්ගේ අතර දෙනවට වඩා තමන්ට පුළුවන් පින්කම තවත් විශේෂ විදිහට කරගන්න පන්සලේ හාමුදුරන්ගේ විදුලි බිල්පතක් ඉල්ලගෙන අපිට පුළුවන් යම් ප්‍රමාණයක් ඒක සම්පූර්ණයෙන්ම ගෙවන්න ඕනේ කියලා එකක් නෑ හැබැයි එහෙම කරන්න පුළුවන් නම් ඒක කිසි වරදකුත් නෑ නමුත් අර භාග්‍යතුන් වහන්සේට පූජාවක් කරන්න දැන් ඕනේ අපිට ඕනේ භාග්‍යතුන් වහන්සේ තරමුණු කරනවා මහා සංඝරත්නය තරමුණු කරනවා කියලා පූජා කරොත් සම්පූර්ණයෙන් ගෙවන්නත් පුළුවන් එතකොට සම්පූර්ණ පූජාවක් වෙනවා නමුත් අපි හිතනවා දැන් බුදුරජාණන් වහන්සේට තමයි මේ ආලෝක පූජාව අපි කරන්නේ එතකොට කෙනෙකුට දරන්න පුළුවන් යම් ප්‍රමාණයක් අර බිලට එකතු කරනවා ඒක ගෙවලනවා ඒක 100ක් වෙන්න පුළුවන් 500ක් වෙන්න පුළුවන් 1000ක් වෙන්න පුළුවන් ආන් එහෙම පින් උතින ආලෝක පූජාවල් කරගන්න පුළුවන් එතකොට තමන් ඒ ආලෝක පූජාවටයි දායක වෙන්නේ නමුත් මම මෙතන අද විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ මල් පූජාව ගැන මොකද මෙතන මේ කාරණාව මට හිතන විස්තර කරන තරමට වටිනවා කියලා මොකද බොහෝ දිනේ ඒ කාරණාව පිළිබඳ හරි අවබෝධයක් නැති නිසා සමහර දිනේ ඒ කාරණාවල් වලට නිගහ කරන නිසා ඒ නිගහ කරන අය කරගන්නේ තමන්ගේ සසරට අකුසල කර්මයක් නිසා මම ඊට මතක් කරා මේ මල් වලින් අපි පූජා කරනවා කාරණාවල් තුන පළවෙනි එක වර්ණය ඊළඟ එක සුවඳ ඊළඟ එක සැපය සහනය මොනවද පින්ඔතනි මල් වලින් වර්ණයේ පූජා කරනවා කියන්නේ විවිධ මල් අරගෙන විවිධ වර්ණවල වලින් යුක්ත විවිධ රටා තියෙන මල් අරගෙන අලංකාර රටා හදලා භාග්‍යවතුන් වහන්සේට පූජා කරනවා ආන්න ඒ පූජාවට තමයි කියන්නේ අපි වර්ණ පූජාව කියලා භාග්‍යවතුන් වහන්සේට කරන වර්ණ පූජාව ඒක කොහොමද කරන්නේ අලංකාර මල් රටාවල් හදලා බුදුරජාණන් වහන්සේට පූජා කරනවා බන් සමහර අය විවිධ වර්ණයෙන් යුක්ත නිලුම් මල් නිල් මහ නිල් මල් ඕලු මල් සුදු නිලුම් රතු නිලුම් ওই වගේ මල් අරගෙන රටාවල් හදනවා මම අර කලින් මතක් කරා මලක් ගත්තොතින් පූජාවල් ගණනාවක් කරගන්න පුළුවන් පින්කමක් කියලා ඒ එක මලක් ඇතුලේ තියෙනවා පින් උතුණි පූජාවල් ගණනාවක් අපිට ඒක අද විස්තර කරන්න ගත්තොත් දේශනාවේ මල් පූජා විස්තරක් විස්තර කරා වෙනවා නමුත් අපි ඉදිරි දවස්වලත් ඒ කාරණාවල් නොඑක් නොඑක් ධර්මදේශනාවල් තුලින් විස්තර කරන්නම් මං හිතනවා ඒක බොහෝ දිනක් පින්කම් කරද්දි ප්‍රයෝජනයක් වෙයි කියලා දැන් ඔන්න මල් වලින් විවිධ පූජා කරනවා කියලා කියන්නේ පෙති පූජා වෙනම කරන්න පුළුවන් සම්පූර්ණ මලෙන් වෙනම පූජා කරන්න පුළුවන් රේණු පූජා වෙනම කරන්න පුළුවන් ඒවා පූජා කරලා ආනිසංස ලැබපු අරහත් ඵලේ ලැබපු සසරේ දුක කියන වචනේවත් නොඅහපු තරම් සැප විඳපු ආර්යයන් වහන්සේලා අපේ ශාසනේ වැඩ ඉන්නවා ඒ විදිහට විවිධ මල් පූජා කරලා එතකොට රේණු පූජා වෙනම කරන්න පුළුවන් එතකොට රටාවල් හදනකොට පෙති වලින් වෙනම රටා හදනවා මල් වලින් වෙනම රටා හදනවා රේණු වලින් වෙනම රටා හදනවා හැබැයි බුදුරජාණන් වහන්සේට ඒ රටාව පේන්න ඕන අලංකාර විදියට මෙතනත් බොහෝ දිනක් කරන වරදක් තියෙනවා ඒ තමයි සමහර වෙලාවට ඒ හදන රටාවේ අලංකාරය පේන්නේ බලන ශ්‍රාවකයාට භාග්‍යතුන් වහන්සේට නෙමෙයි දැන් සමහර අය මල් කලඹවල් හදනවා අපිටම රෝස මල් වලි විවිධ මල් වලි මල් කලඹවල් හදනවා
සමහර මල් කලඹවල් තියෙනවා පින්වතුනි හදලේ වරනම අර එක පැත්තක නටු ටික තියෙන්නේ අනිත් පැත්තේ මල් ටික තියෙන්නේ දැන් එහෙම මල් කලඹවල් හදන එක ක්‍රමයක් තියෙනවා ඔය දැන් එවැනි ක්‍රමයකට මල් හදන ඒවා තමයි අපි ඔය මලගෙවල් වලට පවා මල් වඩමක් හැටර පූජා කරන්නේ ඒ වගේ ක්‍රමයක් දැන් මෙතන ගන්න ඊට වඩා වෙනත් ක්‍රමයකට එවැනි ආකාරයේ මල් කලඹවල් හදන්නේ භාග්‍යතුන් හන්සේට විශේෂ පූජාවක් කරනවා इतने බුදුරජාණන් වහන්සේට ඒක පූජා කරනකොට භාග්‍යවතුන් වහන්සේගේ දිහාවට අර නටු ටික හැරෙව්වොත් මල් පෙති ටික අපේ පැත්තට හරව ගත්තොත් ඇත්තට මේ මල් පූජාව නියම ප්‍රතිඵල ලැබන්නේ භාග්‍යවතුන් වහන්සේද අපිද අපි ප්‍රතිඵල ලැබන්නේ එතකොට එහෙනම් භාග්‍යවතුන් වහන්සේට කරපු පූජාවක් වෙන්නේ නැහැ මලේ අලංකාරය ඒ මල් රටාවේ ලස්සන පේන්න ඕන පිංඔතිනි බුදුරජාණන් වහන්සේට එමනම් තමන්ටත් ඒක ලස්සන බලා ගන්න ඕන නම් පළවෙනියට අරමුණු කරන්න ඕන භාග්‍යතුන් වහන්සේව අපි මහසෑය ළඟට ගිහිලා මල් පූජා කරත් බුදු පිළිම වහන්සේ නමක් ළඟ මල් පූජා කරත් පිංගුතුනි බලන්න ඕන බුදුරජාණන් වහන්සේට ඒ රටාව පේන්න ඕන ඔන්න එහෙම අලංකාර රටාවල් හදලා භාග්‍යතුන් වහන්සේට පූජා කරනවා ඒකින් අපි භාග්‍යතුන් වහන්සේට පූජා කරන්නේ වර්ණ පූජාව ඊළඟට දෙවෙනි පූජාව තමයි සුවඳ සුවඳවත් මල් වර්ග අරගෙන ඒ සුවඳවත් මල් වර්ග බුදුරජාණන් වහන්සේගේ ළඟින්ම පූජා කරනවා අර වගේ ලස්සනට හැඩයට වෙන්න පුළුවන් හැබැයි භාග්‍යතුන් වහන්සේගේ ළඟින්ම පූජා කරනවා අර මොන මොකද්ද බුදුරජාණන් වහන්සේට ඒ මල්වල සුවඳ ලැබෙන විදියට උණු සුවඳ පූජාව ඊළඟ පූජාව තමයි සහනය සහනය කොහොමද පූජා කරන්නේ මෙන්න මේක තමයි විශේෂම කාරණාව මෘදු සිනිඳු මල් අරගෙන අපට පුළුවන් භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධාසනිය හදන්න. ඒ බුද්ධාසනිය හදලා භාග්‍යවතුන් වහන්සේව පිංඋතුණී බුද්ධාසනිය වැඩ වඩම්වන්න පුළුවන්. එතකොට භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ අර මෘදු සිනිඳු මල් මත. එතකොටත් පිංඋතුණී මල් තෝරා ගන්නකොට ප්‍රඥාවක් තියෙන්න ඕන. ඒ ප්‍රඥාව කොහොමද යොදන්නේ? අපි බලන්න ඕන භාග්‍යවතුන් වහන්සේ මේ මල් ගොඩ මත වැඩ ඉන්නකොට උන්වහන්සේට ඒ මල් වලින් සහනයක්ද ලැබෙන්නේ නැත්නම් අපහසු බවක්ද පහසු බවද අපහසු බවක්ද අපහසු බවක් ලැබෙනවා නම් පූජාවක් වෙන්නේ නැහැ අපහසු බවක් ලැබෙන්නේ මොන වගේ මල් වලින්ද රළු මල් පූජා කරොත් රළු මල් පූජා කරොත් උන අපහසු බවක් තියෙනවා නමුත් භාග්‍යතුන් වහන්සේගේ බුද්ධාසනිය අපට පුළුවන් පූජා කරන්න කොහොමද මෘදු සිනිඳු මල් වලින් ඒකට ගොඩාක් වෙලාට පාවිච්චි කරන වටිනවා බුද්ධාසනියට භාග්‍යතුන් වහන්සේගේ පිටට භාග්‍යතුන් වහන්සේ වැඩි නාසනියට පූජා කරන්න ගන්න පුළුවන් මෘදු සිනිඳු මල් හැටියට රෝස මල් වගේ මල්. එහෙම නැත්නම් මල් රේණු. අන්න ඒ වයින් අපි පූජා කරන්නේ සහනය. සැපය. ඊළඟට පින්ඔතුණි ඔන මහා සංඝරත්නිය දානෙකට වඩම්මනකොට අපි මහා සංඝරත්නිය දානෙකට වඩම්මනකොට ඒ මහා සංඝරත්නියටත් පින්ඔතුණ අපට පුළුවන් මල් පාවඩේට ওই විදිහේ මල් පූජා කරන්න. හැබැයි ඒ මල් පාවඩේට මල් යොදනකොට ඒකේ අරමුණ වෙන්න ඕන ඒ මහ සංගරුවනේ පාවලට මෘදු සිනිඳු ලෙස ඒ මල් ටික දැනින්න. සමහර වෙලාවට අපි දැකලා තියෙන එහෙම මල් පාවඩ සකස් කරලා තියෙනවා. නමුත් ඒක කෙනෙකුට හිතලා තව ටිකක් දියුණු කරගන්න පුළුවන් නම් වටිනවා කියලා හිතෙනවා. ඒ මල් පාවඩේ මතින් වඩිනකොට ඒ පාවලට දැනින්න ඕන සහනිය. එමනම් ඒ පාවඩේටත් අපි මල් ගන්නකොට ගන්නොන මොන මල්ද මෘදු සිනිඳු මල් මල් රේණු වෙන්න පුළුවන් එහෙම නැත්නම් නිලුම් මල් වලත් මැද තියෙනවා ඊටාම කුඩා පෙත්තක් ඒක හරි සිනිඳුයි එහෙම නැත්නම් රෝස මල් දැන් මෙන්න මේ මල් ටික පාවඩේට දානවා නම් පාවඩේ මල් පාවඩයක් බවට පත් කරනවා නම් ඒක මල් පෙත්තක් දෙකක් දැම්මට ඒ අරමුණ ඉටු වෙන්නේ නැහැ ඒ අරමුණ හරියටම ඉටු වෙන්න නම් ඒ පාවඩේ පිරිනකම් මල් දාන්න ඕන මොකද පාදයේ තබනකොට ඒ පාදයට ඒ සුවය දැනෙන්න ඕන. එතකොට තමයි ඒ පින්කම පින්ඔතුනි ਸਰව සම්පූර්ණ පින්කමක් වෙන්නේ. නැත්තම් අර මල් දැන් සමහරලාට පාවඩවලට මල් දාලා තියෙන අපි දැකලා තියෙනවා. සමහර දෙනෙක් මල් කිහිපයක පෙති ටික. උතර පෙති දුරස් වෙලා තියෙන්නේ අර පාවඩේ ඒ රෙද්ද තමයි වැඩිපුර ඉඳ තියෙන්නේ. නමුත් මේ පාවඩේ රෙද්ද සම්පූර්ණයෙන් වැහෙන විදියට යම් ඝනකමක් ඇති වෙන විදියට පින්ඔතනේ පාවඩේ සකස් කරන්න පුළුවන් නම් අන්න ඒක වඩාත් ਸਰව සම්පූර්ණ පින්කමක් හැටියට හඳුන්වන්න පුළුවන්. මම මේ ප්‍රඥාව තියෙන ශ්‍රද්ධාවන්තයන්ට පින්කම් කරද්දී
තමන්ගෙ පින්කම තුල හිතන්න ඕන දේවල් ටිකක් තමයි මේ කියලා දුන්නේ මොකද අපි ධර්මයක් ශ්‍රවණය කරද්දී ඒව තමයි අපේ ජීවිතේට ලබා ගන්න ඕන දේවල්. ඒතර මෙන්න මේ වගේ තමයි අපි පූජාවල් කරන්නේ. දැන් මේ කාරණාව මම මෙතන විස්තර කරේ එදා මල්ලිකා දේවිය පින්වතුනි බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයේ දානෙට වඩම්මනකොට ඒ දානෙට වඩම්මන පාවඩය සකස් කළේ මේ විදියට. මුළු මණ්ඩපයේ ඇතුළේම බිම සකස් කළේ පින්වතුනි මේ විදියට. ඒක මේ දානෙන් ඒක විශේෂයෙන්ම ඔප්පු වෙනවා. ඊළඟට පින්වතුනි දැන් දානීය දවස වෙනකොට බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයේ දැන් දානෙට වඩිනවා. සියල්ල නිමවටපත් වෙලාද කියලා විමසලා බලනකොට එඩ්ගු වැවිල කියනවා මහරජ ඇතුන් ඉන්නේ 499යි. එතකොට අහනවා මල්ලිකා දේවියයි මහරජ ඇත්තලේ තව ඇත්තු නැද්ද? ඉන්නව බොහෝ ඇත්තු ඉන්නවා. හැබැයි විශ්වාසනේ. ඉන්න ඇත්තු බහුලව වශයෙන් ගත්තොතින් නොහික්මුණු ඇත්තු. එනිසා මේ මහා සංඝරත්නයට හිංසාවක් කරයි කියලා බයක් තියෙනවා. ඉතින් ඒ වෙලාවේදී මල්ලිකා දේවිය රජතුමාට කියනවා මහරජ නුඹගේ ඇතා මෙතනට ගෙන්නවන්න. මල්ලිකා දේවිට කියන නුඹගේ ඇතා මෙතනට ගෙන්නවන්න. මල්ලිකා දේවිය එහෙම කිව්වට රජු දන්නවා රජුගේ ළඟ ඉන්න ඇතා හරි නපුරුයි. ඒ රජුගේ ළඟ ඉන්න ඇතා හරි නපුරුයි. මොකද ඒ ඇත්තු හීලෑ රජතුමාට පමණයි. නමුත් මල්ලිකා දේවිය කියන කමක් නෑ මහරජ. චණ්ඩ හෝ වේවා ෂඩ හෝ වේවා පරුෂ හෝ වේවා ඒ ඇතෙක්ව ගෙන්නවන්න. දැන් ඔන්න මල්ලිකා දේවියගේ උපදෙසින් රජු ඇතෙක් ගෙන්නවනම මල්ලිකා දේවිය පිංගුතුනි අතිශයම ප්‍රඥාවන්තයි. මල්ලිකා දේවිය ඒ ගෙනාපු ඇතාව නතර කරන්නේ කොතනද? අඟුලිමාල මහරහතන් වහන්සේගේ ළඟ. අඟුලිමාල මහරහතන් වහන්සේ කියලා කියන්නේ ගිහි කාලේ චණ්ඩ සැඩ පරුෂ කුමාරී. ඒ කාලේ පිංගුතුනි මේ අඟුලිමාල කියන නම ඇහෙන තිරිසන්ගත සතෙක් පවා මහා බියකට පත්වෙච්ච කාලය. එදා අඟුලිමාල තෙරුන් වහන්සේගේ ළඟ මල්ලිකා දේවිය මේ ඇතාව තබද්දී මෙතන සඳහන් කරලා තියෙනවා පින්වතුනි ඒ ඇතා තමන්ගේ වලිගයේ දෙකලවෙහි රඳවාගෙන දෙකන් දෙක දෙකෙන් මුහුණ වසාගෙන සොඩෙන් කුඩය ඔසවගෙන අඟුලිමාල මහරහතන් වහන්සේගේ ළඟ හරියට මැටියෙන් අඹපු පිළිමයක් වගේ නොසෙල්වි හිටියලු. ඒ තරම් මහා බීතියකින් ඇතා අඟුලිමාල තෙරුන් වහන්සේගේ ළඟ හිටියේ. බලන්න මල්ලිකා දේවිය කොයි තරම් නම් ප්‍රඥාවන්තද. මේ තරම් මහා විශාල දානයක් රජතුමා එදා පූජා කරා. මේ දානීය පින්වතුනි අති විශේෂ දානයක්. මේ දානීය පින්වතුනි හඳුන්වන්නේ අසදිස මහා දානය කියලා. අසදිස මහා දානය කියන්නේ මේ ලෝකේ තවත් කිසිම දානයකට සමාන කරන්න පුළුවන් දානයක් නෙමෙයි. නමුත් සමහර වෙලාවට අද කාලේ සමහර දාන පින්කම් මේ නමින් නම් කරනවා. දැන් අසදිස කියන වචනේ තේරුම තමයි සමාන කරන්න බෑ කියන එක. නමුත් දැන් සමහර වෙලාවට දානවලට මේ නම පාවිච්චි කරනවා කියන එක ඒ තරම් සුදුසු දෙයක් නෙවෙයි කියලා තමයි හැඟීම. මොකද අසද්දෘෂ මහා දානේ කියලා කියන්නේ ඒ කොසල් රයිතුමා දුන්නු ඒ දානීය අභිභවනය කරන්න කිසිම දානයක් මේ බුද්ධ ශාසනයේ කාටවත් දෙන්නේ බෑ. ඒකයි අසද්දෘෂ මහා දානයක් එක බුද්ධ ශාසනයක එකම කෙනෙකුට දෙන්න අවස්ථාවක් ලැබෙන්නේ. එක බුද්ධ ශාසනයක එකම කෙනෙකුට තමයි මේ අසද්දෘෂ මහා දානේ දෙන්න අවස්ථාව ලැබෙන්නේ. ඒක පූජා කළේ කුසල් මහරජතුමා. එමනම් සාමාන්‍ය දානේ පින්කම් වලට එනම පාවිච්චි කරනවා කියන එක එතරම් සුදුසු වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දැන් දානේ වලදල ඉවර වෙලා ඊළඟට තියෙන පින්වතුන් උන්වහන්සේට අනුශාසනාව කරන්න. නමුත් එදා භාග්‍යවතුන් වහන්සේ අනුශාසනාව එතන කළේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි කොසල් මහ රයිතුමාගේ ළඟ හිටිය කාල සහ ජුන්න කියලා අමාත්‍යවරු දෙන්නේ. මේ අමාත්‍යවරු දෙන්න අතරේ මේ කාල කියන අමාත්‍යවරයා මිත්‍යා දෘෂ්ටික අමාත්‍යවරයි. දානි දෙන තැන ඉන්නවා රජුගේ රාජ්‍ය සේවකේ රජුගෙන් වැටුප් ලබන කෙනෙක්. ඔහුට ධනයක් තියෙනවා. නමුත් මේ කාල අමාත්‍යවරයා එදා රජුගේ මේ දානේ දැකලා පිංගුතුනි අපහැදුනා. රජුගේ දානේ දැකලා අපහැදුනා.
කොහොමද අප හැදුනේ එදා රජුගේ දානීය දැකලා ඒ අමාත්‍යවරයා කල්පනා කරනවා මෙහෙම අයියෝ මේ මහරජ මෝඩි රජ ගෙදරටම වෙන්නේ මහ විනාශය පිරිමැසිය හැකි ධනියක්ද මේ වියදම් කරන්නේ තුදුස් කෙලක් පමණ මේ මහා ධනිය එක දවසෙන් මේ මහරජු විනාශ කරනවා දැන් මේ කාල බීපු මේ ශ්‍රමණියෝ කැලේටයයි සමහර කෙනෙක් ගහක් ගලක් යටටයයි සමහර කෙනෙක් පාරේ ඇවිදින්න යාවි නමුත් මේ ධනිය තිබුණනම් ජනතාව කී දෙනෙක් මේ ධනින් පෝෂණය කරන්න පුළුවන්ද බලන්න පින්වතුනි අද සමහර දිනෙක හිතපු හිතන විදියයි එදා මේ කාල අමාත්‍යවරේ හිතපු විදිය ඇතරේ වෙනසක් තියෙනවද කියලා ඒක අපි ඔය ගොඩාක් වෙලාවට ධර්ම කාරණා විස්තර කරද්දී දේශනා කරන්නේ මේ මිත්‍යා දෘෂ්ටිකයන්ගේ අදහස් හැම කාලෙම එකයි මොකද හැම කාලයකම එවැනි මිත්‍යා අදහස් තරණ මිත්‍යා දෘෂ්ටිකයෝ පහළ වෙනවා ඒකේ අඩුපාඩුවක් නෑ අදත් මේ කාල අමාත්‍යවරය වගේ හිතන ඕන තරම් අය ඉන්නවා කෙනෙකුගේ දානයක් දිහා දැකලා අපහදින ඒවට දොස් කියන ඒවට බාධා කරන විශාල පිරිසක් ඉන්නවා කොච්චර පින්වතුනි දාණයට ගරහනවද පින්කම් වලට ගරහනවද සමහර වෙලාවට උන් හරි සංවේදී තැන් තමයි ඒවට එකතු කරන්නේ ලෞතුරා භාග්‍යතුන් වහන්සේට මේ තරම් මහ බුද්ධ පූජාවක් තියෙන වෙලේ නැතිබෙරි කී දෙනෙක්ව මේ විනාශ කරන ආහාර වලින් සුවපත් කරන්න පුළුවන්ද කියලා අර මිනිසුන්ට දැනෙන සංවේදී තැන් වලින් තමයි ඒව කතා කරන්නේ. නමුත් ප්‍රඥාවන්ත පිරිසට යමෙක් මේ කාරණාව හිතට අරගෙන ඒ කාරණාව ගැන විවේචනය කරනවා නම් ඒකට අනුමෝදන් වෙනවා නම් මම අපේ පින්වතුන්ට තවත් කරුණක් කියන්න. ওই විවේචනය කරන කවුරුවත් පින්වතුනි බුදුරජාණන් වහන්සේට කරන බුද්ධ පූජාව විවේචනය කරා වගේ එම නැත්තම් මහා සංඝරත්නයට දෙන දාණී විවේචනය කරනෝ වගේ මේසා විශාල මහ පින්කම් විවේචනය කරනෝ වගේ අපි පින්තුන් දැකලා තියෙනවද ওই මිත්‍යා දෘෂ්ටිකයෝ ඔය වගේ විනාශ කරනවා කියලා හිතන අනිද්දේවල විවේචනය කරනවා දෙමෝන් දකින්නේ විනාශකාරී දේවල් හැටියට මම මේ කාරණාව මේ නිඳා කරන්න කියන කාරණාවක් නෙමෙයි නමුත් මම මේ කාරණාව නොදන්න නොහිතන එව නැත්තම් විචාර බුද්ධියක් නැති සමහර කෙනෙක් එවැනි කරුණක් අනුමෝදන් කරගන්නවා නම් ආන් ඒ ඇයට හිතන්න මේ අදහස මං ඉදිරිපත් කරන්නේ ලංකාවේ පිංගුතුනි ආහාර විනාශ කරන්නේ බුද්ධ පූජාවට පූජා කළ විතරද බුද්ධ පූජාවට පූජා කරන ආහාර පමණද පිංගුතුනි ලංකාවේ විනාශ කරන්නේ කවුරුත් ඔය නිතර දෙවිල යන මංගල උත්සවයක් අරගෙන බලන්නකෝ පිංගුතුනි ලක්ෂ කීයක් දවස් දෙක තුනක මංගල උත්සවයක් වෙනුවෙන් වියදම් කරනවද සමහර ලාවට ඔය විවේචනය කරන මිත්‍යා දෘෂ්ටිකයෝ තමන්ගේ විවාහ මංගල උත්සවෙත් අරගෙන තියෙනවා තමන්ගේ දරුවන්ගේ විවාහ මංගල උත්සවත් එහෙම අරගෙන තියෙනවා හැබැයි ඔය තරම් දුප්පත් මිනිසු පිළිබඳ සංවේදී වෙනවා නම් පිඟුතුනි ඔය මිනිසුන්ට පොළවන්නේ ඒ ධනිය ඔය දුප්පත් මිනිසුන්ට බෙදලා දෙන්න ඔය තරම් සංවේදී වෙනවා නම් ওই දුප්පත් මිනිසු ගැන මහා මන්දිර වගේ නිවාස හදාගෙන ඉන්න ওই මිත්‍යා දෘෂ්ටිකයන්ට පුළුවන්නේ ඒ මන්දිර වගේ ගෙවල් හදන්න නැතුව තමන්ට ජීවත් වෙන තමන්ගේ දරුපවුලට ජීවත් වෙන කාමර දෙකයි සාලිකුයි හදාගෙන ඒ ධනියෙන් තවත් ඒ වගේම ගෙවල් කිහිපයක් හදලා දෙන්න. එහෙම යෝජනා කළොත් ওই මිත්‍යා දෘෂ්ටිකයන්ට කවදාවත් ඒක වුම් කරන්නේ නෑ. ඒ අර මිත්‍යා දෘෂ්ටිය බලවත් නිසා උන්ගේ හිතේ පෞකාර සිතුවිලි බලවත් නිසා පිනට ගරහන්න තියෙන කැමැත්ත නිසාම එවැනි අදහස් ඔවුන්ගේ හිතවල උපදිනවා. නමුත් ඔවුන් එහෙම දන් දෙන්නෙත් නෑ. ඔවුන් එහෙම දානයක් දෙන්න ඕනේ කියලා හිතන්නෙත් නෑ. නමුත් අර ඉරිෂ්‍යාවේ වංචනික ධර්මයක් නිසා සීමාවක්වත් දන්නේ නැතුව ලෝතුරා භාග්‍යවතුන් වහන්සේගේ පූජාවටත් පින් උතුරේ නිගහ කරනවා. ඒක අතිශයින්ම සංවේදී කරුණා. ඒ සංවේදී බව දැනෙන්නේ බුදුරජාන් වහන්සේට බුද්ධ පූජාව පූජා කරනකට බණින් එක ගැන හිතලා නෙමෙයි මේ පිරිස සංසාරේ කවදා නම් මේ කර්ම ටික ගෙවලා නිම කරන්නද කියන කාරණාව ගැන හිතද්දි තමයි පිංගතුනි ඒ සංවේදී බව හිත තුල උපදින්නේ මං අපේ පිංගතුට කියන්නේ මිත්‍යා දෘෂ්ටිකයෝ කවදාවත් අනිද්දේවල විවේචනය කරන්නේ තමන්ම විශාල ප්‍රමාණයක් ධනිය වියදම් කරනවා නිර්පරාධ දේවල් වලට සාමාන්‍ය පාටියකත් පින්වතුනි කොච්චර ධනිය වියදම් කරනවද ওই විදිහ කරගත්තොත් ඒ
විනෝද ගමනක් යන අය කී දහහක් ධනි වීදම් කරනවද? එතකොට පුළුවන්නේ ඒවත් ওই විදිහට කතා කරන්න. නමුත් කිසි දවසක පිංඔතුනි එහෙම තැන් ඉස්මතු කරන්න කැමති නෑ. නමුත් අර දැනෙන විදියට මේව විවේචනය කරනවා. ඒක තුලින් අරමුණ තියෙන්නේ ඔවුන්ගේ වෙනපටු අරමුණ. හැබැයි මොන අරමුණක් මූලික කරගෙන මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට නිගා කරනවා නම් ඔවුන්ගේ අරමුණ කවදාවත් ඉටු වෙන අරමුණක් නෙවෙයි. ඔවුන්ට ඒ ඔවුන් බලාපොරොත්තු වෙන ඉලක්කය ඔවුන්ට ඉටු කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මොකද භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨානය මේ ලෝකේ විනාශ කරන්න පුළුවන් පින්වතුනි දෙවියෙක්වත් මාරේක්වත් බ්‍රහ්මීක්වත් නෙවෙයි. එහෙමනම් කොහොමද කිසිම ඉරදියක්වත් ධානයක්වත් නැති මේ මිනිසු විනාශ කරන්නේ? ඒක එහෙම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි හරි දහමෙහි ඉන්නවනම් මිත්‍යා දෘෂ්ටිකයන්ට මේක විනාශ කරන්න බෑ. අපි නිවැරදි දහමේ ජීවත් වෙන්න ඕන. බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මය නිවැරදිව අපි අනුගමනය කරන්න ඕන. එහෙම කරොත් අපි රැකිනවා. නැත්තම් බුදුරජාන් වහන්සේ කිසි වෙලාවක මේ දුස්සීලෝ රකින්න පොරොන්දු වෙලා නැහැ. භාග්‍යතුන් වහන්සේ දුස්සීලයන්ට එහෙම නැත්තම් සද්ධාව නැති අසද්ධාවන්තයන්ව සසරේ රකින්නවා කියලාත් පොරොන්දු වෙලා නැහැ. භාග්‍යතුන් වහන්සේ රකින්න සද්ධාවන්තයෝ විතරයි. අර මාගන්දීගේ කතාවේදී අපි දන්නවනේ මාගන්දීයට බුදුහාමුදුරෝ දොස් කිව්වා මාගන්දීගේ රූපියට. හැබැයි මාගන්දීගේ රූපියට භාග්‍යතුන් වහන්සේ දොස් කිව්වේ අම්මයි තාත්තයි දෙන අනාගාමි වෙන නිසා. හැබැයි මාගන්දීයට දොස් කිව්වා කියලා මාගන්දීය බුදුරජාණන් වහන්සේත් එක්ක වෛර බැඳගෙන නිරයට ගියා. හැබැයි අම්මා තාත්තා දෙන්න නිවන් දැක්කා. භාග්‍යතුන් වහන්සේ එදා තිබුණා ඔය වචනිය මාගන්දීගේ මූණට නොකිය ඉන්න. එහෙම වුණා නම් සමහරලාට මාගන්දී මේ ජීවිතේ නිරයට නොයන්න පුළුවන්. හැබැයි තින් මාගන්දීව කීවතාවක් ඔය විදිහට නිරයෙන් බේරෙන්නේද? සසරේ මාගන්දී නිරයට යන එක නතර කරන්න බෑ. හැබැයි මාගන්දීගේ එක ජීවිතයක් නිරයෙන් බේරන්න ගිහිල්ලා වෙන්නේ අන්තිමට අර සසරෙන් මිදෙන්නින් අම්මා තාත්තයි දෙන්නවත් නිරයට ඇදලා දානවා වගේ වෙනවා. ඒකේ භාග්‍යතුන් හන්සේ මේ අසද්ධාවන්තයන්ව රකින්නවා කියලා පොරොන්දු වෙලා නැහැ. භාග්‍යතුන් හන්සේ රකින්නේ සද්ධාවන්තය විතරයි. එහෙනම් අපි බුදුරජාන් වහන්සේ දේශනා කරපු නිවැරදි ධර්මයේ තුල ජීවත් වෙනවා නම් ඒ කාන්තේම පිංඔතුනි අර කුඩේකින් ආරක්ෂාවක් ලැබෙනවස්සේ ධර්මයේ තුලින් පිංඔතුනි අපට ආරක්ෂාවක් ලැබෙනවා. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. ධර්මයේ තුලින් අපට ආරක්ෂාවක් ලැබෙනවා. වැස්සක් වහිනකොට කුඩේකින් ආරක්ෂාව ලැබෙනවා වගේ. ඒ නිසා පිංඔතුනි මේ ධර්මයේ තුල හැම වෙලාවකම අපි ජීවත් වෙන උන භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ඒ නිවැරදි බුද්ධ වචනේ අපි හරියට අනුගමනය කරන්න ඕන. එහෙම අනුගමනය කරොත් අපිත් රැකේ. නමුත් මේ තිසරණ නැති කරන්න, බුදු දහම නැති කරන්න මේ ලෝකේ සමර්ථ කිසිම කෙනෙක් නැහැ. ඒක අතීතීත් උත්සාහ ගත්තා, වර්තමානෙත් උත්සාහ ගන්නවා, අනාගතෙත් උත්සාහ ගනිමි. කවදාවත් ඒක ඉටු වෙන දෙයක් නෙමෙයි. මොකද භාග්‍යතුන් වහන්සේගේ අදිෂ්ඨානය ප්‍රතිවර්තනය කරන්න, විනාශ කරන්න මේ ලෝකේ සමර්ථ කිසිම කෙනෙක් නැහැ. ඉතින් දැන් මේ කාරණාව මම මෙතන විස්තර කරේ මේ කාල සිටුවරයාගේ මේ සංකල්පයයි අද ඉන්න මිත්‍යා දෘෂ්ටිකයන්ගේ සංකල්පය අතර වෙනසක් නැහැ. ඒකයි මේ දානෙට ගරහණයි හැම කල්හිම පහළ වෙනවා. ඉතින් දැන් මෙතන පිංඔතුනි කාල සිටුපුත්‍රයා අර වගේ හිතපු නිසා බුදුරජාන් වහන්සේ අනුමෝදනාව කළේ නැහැ. මොකද භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේ අනුමෝදනාව කරා නම් කාල සිටුපුත්‍රයා ගිහි සහත් කඩකට පැලෙනවා. ඊළඟ අමාත්‍යවරයා තමයි ජුන් අමාත්‍යවරයා. ජුන්නා මාත්‍යවරයා නම් හිතුවේ වෙනස් විදියකට. ජුන්නා මාත්‍යවරයා හිතන මොකද්ද? අනේ සාදු සාදු, කවදනම් අපි මේ වගේ දානයක් දකින්නද? දෙන්න නෙවෙයි, අපට මේ වගේ දානයක් දකින්නවත් ලැබෙන්නේ. මෙහෙම දානයක් මේ දිනෙත් දෙකෙන් දකින්න නම් කොච්චර පිනක් අපි කරලා තියෙන්න ඕනද? අනේ සාදු සාදු, මමද මේ දානේ පින අනුමෝදන් වෙනවා. මම අනුමෝදන් කරගත්තු පින රජුටත් අනුමෝදන් වේවා, මල්ලිකා දේවියටත් අනුමෝදන් වේවා. ඒ දෙපළ නිසායි අද මෙහෙම දානයක් දැකලා හරි අපට සතුටු වෙන්න පුළුවන් කමක් ලැබුණේ කියලා ඔන්න සතුට ප්‍රකාශ කළා. බලන්න පින්වතුනි කොච්චර සත්පුරුෂ අදහසක්ද. මේක තමයි නිවැරදි බුද්ධ ශ්‍රාවකයෙක් තුළ දකින්න ඕන දියුණුව. දැන් සමහර වෙලාවට සමහර දිනේ ඉන්කම දැක්කට පින්වතුනි අනුමෝදන් වෙන්නවත් පිනක් නැණි. මම නිතරම කියන කාරණාව පින්වතුනි දැන් සමහර ලාවට සමහර දිනෙක පින්කමක් දකින්නවා. දැක්කට සාදු සිතින් අනුමෝදන් වෙන්නේ නැහැ කියන්නේ ඇත්තටම
එයාට ඒක අනුමෝදන් වෙන්න තරම් වියදම් කරන පිනක් නේ. දැන් අපි සාමාන්‍යයෙන් පින්වතුනි පින්කමක් කරන්නේ පින් තියෙන නිසා. සාමාන්‍යයෙන් පින්කමක් කරන්නේ පින් තියෙනවා නම් විතරයි. පව් කරන්නේත් පින්වල ඉන්නේ. මම අර පව්ගේ දවසක දේශනාවකදී විස්තර කළා අපි පවක් කරනවා නම් ඒ පවක කරදරයක් නොවේ. පෙර පසේ බුදුරජාන් වහන්සේලා සීතලකින් ඉන්නකොට ගින්දර දන් දුරු නිසානේ. ඒ රස්නේ දන් දුරු නිසා තමයි පැය 24 තරක් ජලයේ බැහැලා හිටියේ. කරදරයක් නැතුව. ඒතර පව් කරන්නේ පින් වියදම් කරලා. ඒ වගේ තමයි පින් උතුණි පින් කරන්නත් පින් තියෙන්න ඕනේ. දැන් කෙනෙක් කියනවනේ දැන් සමහර ලාවට ඒක දැනගෙන හරි හෝ නොදැනගෙන හරි සමහරලාට මම අදහලා තියෙනවා කියනවා අයියෝ මට මේ පින්කමට යන්න පින නැති වුණා. අනේ මට මේ පින්කම කරගන්න පින නැති වුණා. මට මේ පින්කමට දායක වෙන්න පින නැති වුණා. ඒක දැනගෙන හරි නොදැනගෙන හරි කියන්නේ පින් උතුණි ඇත්ත. පින්කම කරන්න පින් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි තවත් කෙනෙකුගේ පිනක් දැකලා අනුමෝදන් වෙන්නත් පිනක් තියෙන්න ඕනේ. ඕක නැත්තම් පින අනුමෝදන් වෙන්න බෑ. ඒ කියන්නේ අපි යම් පින්කමක් කරන්නේ ගොඩක් පින් වියදම් කරලා. දැන් උදාහරණයක් හැටියට අද මේ පැයේ බණ ටික අපේ පින් උතුම් ඇහුවා නම් මේ පැයේ මේ බණ ටික ඇහුවේ සසරේ කරපු පිනක් වියදම් කරගෙන. අපේ පින් උතුම් මේ වියදම් කරපු පින වියදම් කළේ වියදම් කරාට වඩා පින් උතුනේ 10000 කෝටි ගණන් වැඩි කරගලා පින්කමක් රැස් කරගන්න. අර උප්පලගන්ධ තෙරුන් වහන්සේගේ කතාවේදී කියන්නේ උප්පලගන්ධ තෙරුන් වහන්සේ පෙර බණක් අහලා ඒ බණ අවසානයේ සාදුකාරයේ දුන්නු පින නිසා උන්වහන්සේගේ මොවින් උන්වහන්සේ කතා කරනකොට නිල් මහ නිල් මල් සුවඳ පිට වෙනවා. ඒ නිල් මහ නිල් මල් සුවඳ පිට වෙන්නේ මොකක් නිසාද? බණ අහලා සාදුකාරයේ දුන්නු පිනට. බණක් අහලා දුන්නු සාදුකාරයේ පින ඔය වගේ නම් හිතලා බලන්න පින්වතුනි බණ අහන කිනාට කොච්චර ආනිසංස ලැබෙනවද? බණ කියන මට කොච්චර ආනිසංස ලැබෙනවද? ඒක ඇර සියලු දානෙන් පරදවන දානෙ උතුම්ම දානෙ ධර්ම දානෙ කියලා කියන්නේ මේ හැම පින්කමම කරගන්න අවස්ථාව ලැබුණේ ධර්ම දානෙ මේ පින්කම කරපු කෙනා. ඒකයි ධර්ම දානෙ පින්කම කරපු කෙනාට මහත්ඵල මහානිසංස ලැබෙන්නේ. එතකොට ඒ පින්කම ඒ කෙනාට කරගන්න පුළුවන්කමක් ලැබුණේ පින්උතුණි පෙර සසරේ පින් කරලා තිබිච්ච නිසා. නැත්තං ඒ පින කරගන්න බෑ. ඒකයි පින්උතුණි අපේ පින්උතුම් කවදාවත් කෙනෙකුට පින්කමක් පින්න දීප කිනායි පින අනුමෝදන් වෙන්නේ නැත්නම් ඒ කිනා පින පිනට බයිනවා නම් එහෙම නැත්නම් ඒ කිනා සතුටු වෙන්නේ නැත්නම් අපේ පින්වතුන් හිතනද ඇත්තටම ඒ කිනාට ඒ වෙලාවේ පිනක් නැහැ ඒ පින අනුමෝදන් වෙන්න. ඒකෙන් ඔහු ගැනයි බියක් ඇති වෙන්න ඕන. අනේ මේ මනුස්සයට කොච්චර පෞකාර සිතුවිලිද තියෙන්නේ කියලා. ඒ නිසා පින්වතුනි පින්කමකට ගියාම උත්සාහ ගන්න කොහොමරි පිනක් අනුමෝදන් කරගන්න. අනේ සාදු සාදු මට මේ පින්කමට සම්බන්ධ වෙන්න බැරි වුණාට අද මම දැකලා බලලා සතුටු වෙනවා. නමුත් මිනිසුන්ගේ සමහර වෙලාවට අර කෙලිස් බලවත්කම නිසා කෙලිස් එක ගැටෙන නිසා සමහර වෙලාවට පින්වතුනි පින්කමක් ඇතුළෙදි පවා අර කෙලිස් වලට මුල් තැන දීලා Tamanට පිනක් කරගන්න තියෙන අවස්ථාව පවා නැති කරගන්නවා. පින්කමකට ගිහිල්ලා පිනක් කරගන්න අවස්ථාව පවා නැති කරගන්නවා. එක්කෝ ඒ තැන්වල තියෙන දේවල් හොරකම් කරනවා, එහෙම නැත්නම් පින්කමට බාධා කරනවා, විවේචනය කරනවා, ප්‍රශ්න ඇති කරගන්නවා, එහෙම නැත්නම් පින්කම් කරන මිනිසුන්ට බනිනවා, අර දේ කරේ නැහැ, මේ දේ කරේ නැහැ, හරියට පින්කොත් පින්කම් වලට බාධා කරනවනේ. ඒතර පින්කමකට බාධා කරනවා කියන එක කොච්චර මහ දරුණු අකුසල කර්මයක්ද? විය යුත්තේ පින්කමට උදව් කරන එක. දැන් කවුරු හරි කෙනේ පින්කම සෝදානම් කරනවා නම් වෙන්න ඕන ඒ පින්කමට සම්බන්ධ වෙලා පින්කම් කරගෙන උදව් කරගන්න එක. දැන් උදාහරණයක් හිතමු මෙහෙම. ඔන්න කෙනෙක් කියනවා ලොකු ඉල්ලමක් තියෙනවා අපි මේක හාරමු. එතකොට හාරන කෙනාට උදව් කළොත් ඒ හාරන කෙනාටත් මෙනික් ලැබෙනවා. සමහර වෙලාවට උදව් කරන අයටත් මෙනික් ලබා ගන්න බැරිද? පුළුවන්. ඕනොත් ගිහි ලෝකේ හැරුවොත් ඕන්ටත් මෙනික් ලබා ගන්න පුළුවන්. ආන් ඒ වගේ පින්වතුනි පින්කමකට ගියොත් ඒ පින්කම තුලින් කොහොම හරි බලන්න මේ වෙලාවේ මම මොනවා හරි පැත්තකින් පිනක් කරගන්නවා කියලා. අර සීවලි හාමුදුරුව අතීත ජීවිතයකදී කරගත් හිම පිනක් නේ. සීවලි හාමුදුරුව පින් එක දානෙකට ගියපු වෙලාවේ දානේ අඩුපාඩුවක් දකිනවා. ඒ අඩුපාඩුව පින්වතුනි සීවලි හාමුදුරුව තමයි සම්පූර්ණ කරන්නේ. එතකොට දැන් දානියට ගිහිල්ලා දාන්නේ අඩුපාඩුව දැකලා ඒ අඩුපාඩුවේ සම්පූර්ණ කරයි. නමුත් අද කාලේ සමහර වෙලාවට
ලැබිච්ච අවස්ථාවල් පවා පිංඔතුනි මග හැරගන්නවා සමහර අයගේ කෙලෙස් සිටුවිලි නිසා. ඒ නිසා එවැනි තත්යකට පිංඔතුනි පත් වෙන්න එපා. මොකද අපට ජීවත් වෙන තිනි බොහොම කෙටි කාලයයි. කොයි වෙලාවෙ අපි මරණයට පත් වෙදි කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා ලැබිච්ච අවස්ථාවේ උපරිම පින කරගන්න උත්සාහ කරගන්න. දැන් බලන්න කාල අමාත්‍යවරයාට කොච්චර පිනක් කරගන්න තිබිච්ච අවස්ථාවද නැති කරගත්තා. ඇයි ඒ අර අඥාන සංකල්ප නිසා මෝඩ අදහස් නිසා තමන්ගේ හිතේ දූෂ්‍ය බව නිසා කිලිස් වලින් පිරිච්ච හිතක් තිබෙච්ච නිසා ලැබිච්ච අවස්ථාව නැති කරගත්තා. නමුත් ජුන් අමාත්‍යවරට මොකද වුනේ? බුදුරජාන් වහන්සේ දානේ අනුමෝදනාව නොකර පන්සලට වැඩියම කොසල් මහ රයිතුමාගේ හිතට දුකක් ඇති වුණා. ඇයි භාග්‍යතුන් වහන්සේ මෙහෙම කළේ? මෙතරම් විශාල දානයක් දීලා විහාරට ගිය පුරයිතුමාට භාග්‍යතුන් වහන්සේ කාරණාව කිව්වා. කාලා මාත්‍යවර ගෙන්නවලා රටින් නෙරපෙව්වා. නුඹගේ ධනෙකින්වත් මන් දන් දුන්නේ නැහැ. නුඹට දෙන වැටුපඩු කරෙත් නැහැ. කුමන අරමුණකින්ද නුඹ මෙහිම චෝදනා කරේ? මොකද්ද පදනම? මොකද්ද නුඹට තියෙන අයිතිය? මම දුන්නු දාණේ ගැන මෙහිම හිතන්නේ. එවිල එලවල දැම්මා. රටේවත් තියාගත්තේ නේ. ඊළඟට ජුන් අමාත්‍යවර ගෙන්නවලා අහනවා නුඹ මෙහිම හිතුවද? එහෙමයි මහරජ. මම ඔබ වහන්සේගේ පින්කම දැකලා පැහැදිලා පින් අනුමෝදන් කරගත්තා. රජතුමා පින්ඔතුනි ඒ වෙලාවේදීම සතුටටපත් වෙලා පින්ඔතුනි තමන්ගේ රාජ්‍යයේ දින හතක් රජකම් කරන අවසර දුන්නා. දැන් රටේ රජතුමා ජුන් අමාත්‍යවරයා දින හතකට රජකම ගත්තා. ඒ වෙලාවේදී බලන්න මේ ප්‍රඥාවන්තයන්ගේ අතර තියෙන වෙනස දුෂ්ප්‍රඥය ප්‍රඥාවන්තය අතර තියෙන වෙනස ඉතාම හොඳට පින්ඔතුනි මෙතන තේරෙනවා. දැන් මං සමහරලාට ගොඩක් ඔය දේශනාවල්දී කියලා තියෙනවා. දැන් සමහරලාට පින්කමකට ගිහිල්ලා මම කියන්නේ පින්කම තුලින් පින්කම්නේ පින්නේ කරගන්න ඕන. බණකට ගිහිල්ලා බණ අහන්න ඕන. පින්කමකට ගිහිල්ලා පින්කම කරගන්න ඕන. දන් දෙන තැනට ගිහිල්ලා පාඩුවේ පැත්තකට වෙලා ඉන්න එක නෙවෙයි වටින්නේ. ඒ දන් දෙන තැනට ගිහිල්ලා අවස්ථාවක් අරගෙන දානේ බෙදන්න. පිරිකරක් කවුරු හරි දුන්නොත් ගිහිල්ලා පූජා කරන්න. මොකද මේ අවස්ථාව මගහරගන්න එපා. ඒක හොඳ අවස්ථාවක් තමන්ගේ සසරට ලබා ගන්න පුළුවන්. ජීවිතේ ලැබෙන ලොකු අවස්ථාවක් ඒක. අනේ මම නෙවෙයි මේ දානි කරන්නේ, අපි නම් උකට සම්බන්ධ වෙන්නේ නැ, අපි දන්නේ නැ. එහෙම කියලා ඉන්න එපා. දැන් ගොඩාක් වෙලාවට පින්ඔතුනි මිනිසුන්ගේ ළඟ තියෙන දුර්වල අදහසක් මම මේ කියන්නේ. දැන් අපි හිතමු පින්කමක් කොහේ හරි ආරංචි වෙනවා. දැන් තමන් දන්නව මෙහෙම තැනක මෙහෙම පින්කමක් කරනවා කියලා. නමුත් තමන්ට අනේ යාලා අපිට කිව්වේ නැ, ඒ ගෙදර දානයක් දෙනවා කියලා අපි දන්නව, නමුත් අපිට කිව්වේ නැ කියලා අර මගුල් ගෙදරක ආරාධනා කරන සංකල්පයකින් මේ දාන පින්කම් ගැන හිතනවා. නමුත් එහෙම කරගන්න එපා. ගෙදරක පින්කමක් වෙනවා දැනෙනවා නම්, දන්නවා නම්, ඒ ගමේ අය ඒ පින්කම කලින් දැනුවත් වෙනවා නම් තමන් ගිහිල්ලා අහන්න අනේ මමත් කැමති පිනක් කරගන්න. මේ පින්කමට මට දායක වෙන්න අවසර දෙනවා නම් මම කැමති. ආරාධනා කරනකන් ඉන්න එපා. මොකද සසරේ දේවල් ලැබෙන්නේ පින්ඔතුනේ ආරාධනා කරලා නෙමෙයි. දැන් අද කෙනෙකුට සමහර වෙලාවට පින්ඔතුනේ තමන් ප්‍රාර්ථනා කරන දේවල් තමන්ට ලැබෙන්නේ තීකනේ. ඇයි? සසරේ දුන්නු දානවල අඩුපාඩුකම් නිසා. ඉතින් මේ ජීවිතේ තෝකම නම් කරගන්නේ අපිට ඊළඟ ජීවිතේ තෝයි ටිකමනේ උදා වෙන්නේ. ඒ නිසා දානයක් දෙන තැනක් තියෙනව නම්, පින්කමක් කරන තැනක් තියෙනව නම් තමන් උනන්දු වෙලා තමන් යන්න එතනට. තමන්ගේ කෙලෙස් ඒ වෙලාවට ඉස්මතු කරගන්නේ නැතුව එතනට ගිහිල්ලා ඒ පින්කමට බාධාවක් ඇති නොවන ආකාරයට පින්ඔතුනි දායක වෙන්න. මොකද සමහරලාට සමහර දිනෙක ඇත්තටම පින්කම් වලට සම්බන්ධ වුණාම ඒ පිරිසගේ බාධාවල් නිසා පින්කම කරන අයට පවා පින්ඔතුනි සමහරලාට හිත පිරිසුදු කරගන්න බැරි වෙනවා. මොකද බාධා වෙන විදියට තමයි පින්කම කරන්නේ. එහෙම කරන්න එපා. කෙනෙක් පින්කමක් කරනවා නම් තමන්ගේ ගෙදර ඒ කිනාට බාධාවක් ඇති නොවන විදිහට පින්කමට සූදානම් වෙන්න. ගිහින් අවසරයක් ඉල්ලන්න. අනේ මමත් කැමති පිනක් කරගන්න. ඔයාලගේ පින්කමේ මොනවා හරි කොටසක් මටත් බාර දෙන්න. මමත් කරන්නම්. මමත් කැමති. එතකොට ඒ කිනා ඔන්න කටයුත්තක් බාර දෙයි. එහෙම නැත්නම් පින්කම කියන්නේ මේ වගේ දෙයක් මිනිමේ විදිහට සම්බන්ධ වෙන්නේ කියලා. එතකොට ඒ අවසරෙන් පින්කමට සම්බන්ධ වෙන්න. ඒක අවස්ථාවක් කරගන්න. දැන් බලන්න මේ ජුන් අමාත්‍යවරට ලැබුණ හොඳ අවස්ථාවක් මොකද්ද?
රටේ රජකම ලැබුණ දින හතකට දැන් රජුගේ භාණ්ඩාගාරයේ අයිතිකාරයා රාජ්‍ය පුරුෂයන්ගේ අයිතිකාරයා රටේ අයිතිකාරයා ජුන් අමාත්‍යවරේ දින හතකට පිඟුතුරි දන්නවද ජුන් අමාත්‍යවර මොකද කරේ කියලා ජුන් අමාත්‍යවර හිතනවා මම මේ රජකමෙන් මම සසරෙම රජෙක් වෙනවා එහෙම කියලා හිතලා මොකද කළේ ජුන් අමාත්‍යවරයා අර අසද්දෘෂ මහා දානියට වගේ දාන හතක් දින හතක් දන් දුන්නා ඒ වගේ නෙමෙයි ඒහා සමානව ළඟින් යන දාන හතක් ජුන් අමාත්‍යවරයා දුන්නා බලන්නකො ප්‍රඥාවන්තයා සසරේ ප්‍රයෝජනෙ ලැබන විදිය දැන් ওই වගේ අවස්ථාවක් ලැබුණොත් පිඟුතුනි හිතන්නකො දුෂ්ප්‍රඥා මොකද හිතන්නේ රටේ රජෙක් වෙන කොච්චර අමාරුද මේ රාජ දේපල විදින කොච්චර අමාරුද මේ ධනී විදින රාජ භෝජනී විදින කොච්චර අමාරුද දින හතකට හරි කමක් නෑ මම රජ කරනවා කියලා රජකම් කරන්නේ නමුත් බලන ප්‍රඥාවන්තය හිතන විදිය තමන්ට ලැබිච්ච ධනයෙන් තවත් ලොකු ධනයක් රැස් කරගත්තා ඒ ධනේ විනාශ කරගත්තේනේ ජුන් අමාත්‍යවර දින හතකට දන් දුන්නා බලනකො ප්‍රඥාවන්තය දුෂ්ප්‍රඥා අතර වෙනස ආංගේ ගාත් කාරණාව මූලික කරගෙන බුදුරජාන් වහන්සේ මේ ගාතාව දේශනා කරනවා නවේ කදරියා දීක දේව ලෝකං වජಂತಿ බාලාහවේ නපසංසන්ති දානං දීරෝව දානං අනුමෝදමානෝ තේනේව සෝ හෝති සුඛී පරත්ත බාගතුනාස දේශනා කරනවා තද මසුරා ඒ කාන්තිම දෙව්ලොවට යන්නේ නැහැ එතන කියන තද මසුර ඒ කාන්තිම දෙව්ලොවට යන්නේ නැහැ ඇයි ඒ මෝඩ කෙනා බාල කෙනා දාණයට පහදින්නේ නැති නිසා බාලා හවේ නප්පසංසන්ති දාන දීරෝව දානං අනුමෝදමානෝ නමුත් නුවණැත්තා නුවණැත්තා දන් දෙනකොට අනුමෝදන් වෙනවා තේනේව සෝ හෝති සුඛී පරත්ත ඒ හේතුවෙන්ම ඒ කෙනා පරලොව සුව විඳිනවා එනිසා මේ බාල අඥාන කෙනා කවදාවත් දානේ පිළිබඳ පහදින්නේත් නැහැ දානින් අනුමෝදනාවක් ලබා ගන්නෙත් නෑ ඒ නිසා බුදුහාමුදුරුවෝ කියනවා හවි ඒකාන්තේම නවේ කදරියා දේවලෝකම් වජති ඒකාන්තේම පිංගතුනි බාලයා තද මසුරා දෙව්ලොව යන්නේ නෑ බලන්න පිංගතුනි බාගතුන් හන්සේ ස්ථීර වශයෙන්ම කියනවා දෙව්ලොව යන්නේ නෑ කියලා ඒ මසුරු බව බාල බව නිසා ඒ නිසා පිංගතුනි ලැබිච්ච බුද්ධෝත්පාද කාලේ බාලයෙක් නොවි ප්‍රඥාවන්තෙක් වෙලා කටයුතු කරන්න පිංගත් හැම දිනාටම මේ උතුම් සදහම් දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමවටපත් කරනවා හොඳයි එමනම් අද දවසේදී මේ උතුම් වූ සදහම් දේශනාව මේ විදියට මුළු මහත් ලෝකයාටම දේශනා කරන්නට ධර්ම දේශනාවේ දායකත්වයේ දරන පිංගත් දෙපලක් ඉන්නවා ඒ අතර දායකත්වයේ දරනවා නුගීගොඩ පදිංචි වෛද්‍ය රුක්ෂානාද සිල්වා මහත්මියත් වගේම පන්නිපිටියේ පදිංචි වෛද්‍ය විනීතා සිල්වා මහත්මියත් කියන මෙනි මේ පින්වත් දෙපළ ඒ පින් උතුම් බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම අපට ධර්ම කරුණු පහදා දුන් පින්වත් දේශකයන්න් වහන්සේටත් ඒ වගේම ඔබ අප හැම දිනාටම නිදුක් නිරෝගී සුව සම්පන්නිය ලැබේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ධර්ම දාන මේ පින්කමෙන් ලබා ගත්තා වූ මහානීය කුසල ශක්තියෙන් නමිමිය පරලෝගියපු සංසාරගත පින් බලාපොරොත්තු වෙන සියලු මීගේ ඥාතීන්ට පින් අනුමෝදන් වේවා ඒ හැම දිනාටමත් සැබෑ සත්පුරුෂ ඇසුරේදීම සුඛ ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි කියලා පින් අනුමෝදන් කරලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම තවත් පිරිසක් දායකත්වයේ දරනවා විශ්‍රාමික හෙද නිලධාරිනියන් වන පద్මා ගුණවර්ධන ඒ වගේම එල් ඒ පුංචිමැණිකේ චිත්‍රා සමරසිංහ රජීනා හේමලතා කියන මිනිමේ පින්වතියන් පිරිස ඔවුන්ගේ අරමුණ වන්නේ විශේෂයෙන්ම නමී මියපරලෝගියපු සියලු මීගේ ඥාතින්ට පින්පෙත් අනුමෝදන් කරන්නටත් ඒ වගේම පින්වත් දේශකයන්න් වහන්සේටත් සුජීවත්ව සිටින පවුලල හැම දිනාටමත් ලක්වැසි ලොවැසි හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරන්නට එමනම් ඊ හැම දිනාගෙම සියලු යහපත් බලාපොරොත්තු පැතුම්න් නිතු වේවා සියලු දිනාටම උතුම් ධර්ම අවබෝධය වේවා ලැබූ දුර්ලභ මනුෂ්‍යාත්ම භාවයේ තුල බොහෝ පින්කම් කරගෙන ප්‍රඥාවන්තෙක් බවට පත් වෙලා නිවැරදි වූ ධර්මය සුරු කරගෙන පින්කම් කරගෙන සසර ගමන සුවපත් කරගන්නට මේ පින් උපකාර වේවා අවසානයේ ඔබ අප හැම දිනාටම කෙටිම කාලයකින් පහසුම ආකාරයකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින් උතුම්
පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියා අපි ප්‍රාර්ථනා කරගමු ආකාශට්ටහා චුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ සාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං